සම්මා සම්බුදුසරණයි සිලුදනාටම. අිද්වදර දුරලා ප්‍රඥාාවේ ආලෝකේ තුළින් නිබන සැපද ලගා කර ගැනීමට ඔට ඇැසි වන සද්ධරම මේ සන්නිපේදනය කරන බෞ්ධ්‍ය අරපවා අහිනිය මේ පැටනියමිත දායකත්ව සදධරම දේශනාව මෙලෙසින් අරම්භ කරන්නට මේසූ දානම. වෙනුවෙන් අපෙරේ මහත් අනුකම්පාාවෙන් වැඩමකොට පදාල පූච්චපාද කොරලයාගම සරනතිස්ස ගෞරවනිය සාමිට් වහන්සේ අපි සියලු දෙනාමෙක් සාධනාද පවත්වා පිළිගානිමෝසාධූසාතුසාතු පානදුර හිරන වටබාගේ පදංශ්‍රී විමල ධර්ම මහතා සහේම මහත්මියඇතුළ පිරිවත් පිරිිසයි උතුමූ සදධර්ම දේශනනාාව මෙලෙසසිීමට ලෝකේයටට සංන්නභේදනය කරන්නට පින් වැර දායකත්වය ගෙන කටයුතු කරන්නේ. එේ නම් සිතකකාය බච්චන යන තිදුර සංවර කර ගනිමින් මෙතැන් සිට මෙයුතු සදධර්ම දේශනාආාවාපි ශෝවනය කරමු. ගෞරවනි ස්වාමිට් වහන්සට අරාධනා කරනවා අපකිෙරි මහත් අනුකම්පාාවෙන් මෙතැන් සිට සදර්ම දේශනා පවත් පන්නට. අබසරයි ස්වාමිත් වහන්ස. සාධූ සාධසා. සමන්තාචක්කවාලිසු අත්‍රාගචචන්තු දීවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් ධම්මස් සවන කාලු අයන් බදන්තා ධම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවෙනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අප්පටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස. ගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්දස්සෙ නමෝතස්ස භගවෙතු අරහතු ස්බදම්මි සු අපපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ සතු මස්ස දම්මිසෙරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාගතස්ස ස්බഞුණු සම්මා සම්බුද්ධස්සෙ නමෝතස්සෙ භගවෙතු අරහතු සබ්බ දම්මිසු අප්පටි හතඥා නචාරස්සෙ දස බල දරස්ස චතුවේසාරජ්‍ය විසාරයදස්සෙ සබ්බ සත්තුතමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සෙ සද්ධර්මශ්‍රාවක. පරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු අමාමයණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රීසත්් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන, ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන, ඒ දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදිව මෙලව ජීවිතය සකස් කරග්ඩත් ධර්මානුකෝලව නිවැරදිව සැකසුන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකින් සැන සෙන්ඩත් අවසාන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන්නේ. මේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක්ම එලෙසින්ම මුදුන්පත් කරගැනීම සඳහා, මේ උතුම් ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් මෙතෙක් තමන්ගේ ජීවිත කාලේ තුළ සිදුකරගත්ත සියලුම කුස ධර්මයන්ගේ ආනුභාවයක්. හැම කෙනෙකුටම නොවාඩදුව ලබේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතුනේ අද මේ උතුම් ධර්ම දේශනා වාලාව යටති අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේව දූත කියන සූත්‍ර දේශනාව කොටසක් ගොද මේ සූත්‍ර දේශනාව මුල් කොටස අපි කලින් දවසක දේශනා කර යදනා. එදා දේශනාව ඉවර කළේ යම් තැනකද එතැන ඉඳලා අද දේශනාව ඉදිරියටට පවත්තගනයන්න්න බලාපොරොත්තු වෙනවා. දේවදූත සූත්‍රයේ අන්තර්ගතවෙෙන මජිමනිකායි. බාල පන්්ඩිත සූත්‍රයත් දේවදූත සූත්‍රයත් අපේ භාගිතුන් වහන්සේ දේශනාකොට වදාළ සූත්‍ර දේශනාවන් අතර අති සුවිශේෂීීම සූත්‍ර දේශනා දෙකක්. ඉතින් මෙ දේවදූත සූත්‍රයේ දේවදූතියෝ පස් දෙනෙක් ගැන කතා කරනවා මරනාාසන්න කෙනෙක්නතන් ජීවිතය සැඳෑ සමේටපු කෙනෙක් මේ ලෝකෙ ජීවත්වෙන හැම කෙනෙක්මත් හඳුනාගතයුතු ඩැකිය යුතු දැනගතයුතු දේවදූතියෝ සාමාන්‍යයෙන් මේ ලෝකයේ ජීවත්වෙච්ච කෙනෙක් වැරදි හැසිරීම් සහිත ජීවන රටාවක් පවත්වපු නිසා මරණින් මත්තෙ නිරේගාමී වන්න තිෙන ඉඩකඩ බොම වැඩි සාමාන්‍යයෙන් කෙනෙක් නිරයට යනකොට මෙලවත් හැරියට පස්සේ සඳහන් කරනවා යමපල්ලන් විසින් ඔහු යම රජුගාවට අරගෙන යනවා කියලා. යමරජරුව තමයි තීරණය කරන්නේ මොහු නෙරේ නවතිනවද නැත්තම් මෙහෙන් යනවද කියලා. ඉ රජරූ ගාවට ගෙනෙහිල්ල ඉදිරිපත් කරහම යමරජ්ජිරුවෝ තමයි යහන්නේ පළවෙනි දේවදූතයා දැක්කද දෙවැනි දේවදූතය දැක්කද තුන්ගනි හතරවෙනි පස්සවෙනි දේවදූතියෝ දැක්කද කියහනවා. ඉතින් ඒහපුහම් පිනතනි නෑ කියල කියන්නේ පලවෙනි දේවදූතයා අලුතෙෙන්ම ඉපදිච්ච බිලිඳු දරුවා. දෙවැනි දේවදූතයා අවුරුදු අසුවක් විත තරන් වයිසට ගියපු මහල්ලා. තුන්ඒ දේව දූතයා නොේ කාකාරෙන් ලෙඩ රෝගවලට ගොදුරුවෙලා ජරා ජීරණ තත්ත්වය නිසා අන්ත අසරණ වෙලා ජීවත් වෙන කෙනා ඊට පස්සේ අපේ භාගිතන් වහන්සේ අතරවෙනි දේවදතික් පස්සෙන දේවදති ඒ පිළිබඳවත් කරුණු කාරණ සඳහන් කරනවා මේ වගේ මේ දේවදූතියෝ පස් දෙනා පිළිබඳවම කරුණු දක්වලා මේ දේවදූතියෝ දැක් අද එ මහපුහම අර පුද්ගලය කියන්නේ දැක්ක නෑ ස්වාමිනිකේලා කරුණු පැහැදිලි කරලා දුන්නහම කියන්නේ දැක්කා එට ඔබත් එහෙම වෙනවා කියලා හිතුනේ නැද්ද නෑස්වාමීණි. එහෙම නොහිතපු නිසා ඔබ විසින් කරගත්ත වැරදි ගොඩක් තියෙනවා. එවා ඔබේ අම්මා කලානෙමේ තාත්ත කලා නෙමේ සහෝදර සහෝදරීියු කලා නෙමේ ය සියලුම වැරදි කළේ ඔබමයි. එහනක් මේ වැරදිවලට දඩුවන් විදිින්න වෙන කවරුවත් තින්නවාද දඩුවං වින්ද යුත්තෙත් ඔබමයි. එහෙම සඳහන් කරලා යමරජුරෝ පුදුමාකාර අනුකම්පා සහගත කෙනෙක් කියලන කියන්නේ. යම රජුවත් කැමති නෑ කෙනෙක් නිරේට එනවට. ඒත් තරම්ම භයානකයි නිරයේ අපේ භාගිතුන් වහන්සේ කරුණු දේශනා කරනකොට සඳහන් කලින් අවුරුදු දාහක් නිරයේ දුක එකදිකට දේශනා කළ. අවරුදු දාහ ඉවර වෙනවා නිරේ දුක තවත් දේශනා කරන්න තියෙනවා කියලා. ලිකන් හිතන් බුදුමුවන් අවුරුදු දාහක් දේශනා කරනවා කියෙලැන මුණතරන් කාලයක් දෙකෙන්. භාගිතු වහසක මුළු ජීවිත කාලයේම අසූ හාරදාහක් ධර්මස්කන්දයේ දේශනා කළ අරුදු හතලිස් පහකින්. දිහතට මේ නිරයේ අපි කවදාවත් තේරෙන් නෑනි වෙන්නති. ගේ තරන් අති භානක රෞද්‍ර වූ නිරයේ ඒ නිරට කෙනෙක් කෙනවට යමරජ්ජිරුවත් කැමතිනෑ කරගියන්න ඉති නිරයේ ප්‍රධහනියත් අකමති නං එතෙන්ට කෙනෙක්ෙනවට ඒ කොහොම තැනක්ද කියෙ එක අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේෙ මනෑ කොහොම දුකක් ඇත්ත කියලා ඒ නිසා යමරජ්ජුරු අහනවා ඔබ කරපු පින්කම්මකොවත් නැද්ද කියලා දහ කරවා එහෙම අහන කොටම සමහර කෙනෙකුට පින්කමක් මතක් වෙලා වහාම එතනින් නිදහස් වෙලා යනවා කියලා සමහර කෙනෙකුට නං මතක් වෙන්නේෙ නෑ ඊටසි යමරජිරුව මතක් කරලා දෙනොවලු ඇයෝ බහවල් දවස අහවල් තැනදි මේවිදිහි පින්කමක් කළ මතක නැද්ද කියලා එක පුද්ගලයකුට එහ මතක් කරලා දුන්නකින් අවස්ථාව එතන සඳහන් කරනවා ඒ පුද්ගලයා ඒ පින්කම කරලා අවසාන ඒින් යම රජ්ජරුවන්ටත් අනුමෝදන් කරලත්තියනවා. එති කරපු පින්කමක් මතක නැද්ද කියනකොට හුට අමතකයි රජරු මතක් කරල දුන්හම වහාම මතක් වෙලා වහම එතනින් පිටවෙලා යනවා තව සමහර්කෙනෙකුට පින්කම් මතක නැඇති විච්ච හම යමරජරුව මතක් කරලා දෙනවා ඇයි මෙහෙම පින්කමක් කලා මතක නැද්ද කියලා. මතක් කරලා දුන්නත් මතක් වෙන්නේ පව ඉතින් බොහොම බලවත්. එනි සහිතනින් එයාට ඔහුනිරේටම ගමන් කරනවා. මේ විදිහට කරුණුකාරණ සඳහන් කරනවා. අපි දැන් මේ කාරණා ටික බොහෝම කෙටියෙෙන් මේසෙහිපත් කළේ පහුගිය ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරපු කාරණා ටිකක්. මේ දේශනාවට සම්බන්ධය ගොඩනගා ගණ්ඩ නිසා. ආ ඉම් පස්සේ දැම් මේ නිරයට යොමු කරපු නිරිසතා නිරය පාල කෑනැත්තං යම පල්ලන් විසින් පංච වදයකට භාජනය කරනවා නිරය සම්පූර්ණයෙන් සැකසෙන්නේ අයෝමය බිත්තිවලින් අයෝමය වහලෙකින් අයෝමය පොළොුවකින් ගැන සියල්ලම යකඩ මේ යකඩ පොළොව නිරන්තරයෙන් රත්තුම රතුපාට වෙලා තියෙන්නේෙ ගින්දර නිසා. මේ නිනිසතා ගැෙනෙහිල්ල ඒ රතුම රතුපාට යකඩ පොළොවි දිගැරල දානෝ උඩු බැලි ඇතට. ඊට පස්සෙ මොහු පං්ච වදයකට භාජනය කරනවා මේ දේවදූත බාලපන්්ඩිත සූත්‍ර දෙකේම සමානම කාරණාවත් තමා බැහැදලි කරන්න. ඊට පස්සේ පංචවදයක් කියල කියන්නේ ස්ථාන පහක් ආවරණය කරලා ඔහුට මහ බුදුමාකාර කරදරයකට ලක් කරනු අවරුදු දස් ගානකට අත් දෙකම එකට එකතු කරනවා. දැගුඩු බෙලි ඇතට නෙඉන්නේ අත් දෙක අරගන හිසට පැත් උඩින් එකට එකතු කරලා මේ අද දෙක එකතුවෙච්ච තැනට මහ ගිනිිගත්ත යවුලකින් පාරක්්ගානවා ඉස එක අයෝමය පොළොව කඩාගෙන යටට යනවා හැම දාම යවුල ගිනි අරන්තයෙන් හතුම රතුපාටයි යවල් තලි නමුදැන් අතේ හටම මෙහට ගණඩ බෑ යවුල් පහරෙල්ල වෙලා තියෙන්නේ එතොට ස්ථාන දෙකක් ආවරණය වුනා අත් දෙකම පාද දෙකත් එහෙමයි එක පාදයක් ගොඩින් අනික් පාදේ තියල පාද දෙක එකතුයෙන තැනින් අරවගේ ඇවුල් පහරක් එල්ල කරලා තියෙනවා. පපුුව මැද්දෙන් තව යවුල් පහරක් එල්ල කරලා තියෙනවා. එතකට ස්ථාන පහක් ආවරණය වෙඩ. මේකට කියනවා පංචවාදයේ දෙනිකං හිතන්නකු මේ පොලෝ වගේ රතුම රතුපාට යකඩ පොලෝවුඩ දාලා හෙල්ලෙන්ඩ පෙරලෙන්න්න බැරිඩ පංචවාදයට භාජනය කරලා මේ දුන් දදා මුහු කොහොම පිච්චනව ඇද කියල්ල. එයි මැරෙන් හැද්ද කර්මය විසින් මැරෙන්ඩ දෙන්නේ නෑ මැරුණුත් විඳවන්න කෙනෙක් නෑනෙ එනිසා කර්මය විසින් මහු මැරන්නේ වෙන හේතුවක් නිසා මැරුණොත් ඇහි පිල්ලන් ගහන මාත්‍රයට නැවත එතන ඒ විදිහටම උපදමු. තිං අවුරුදු කෝටි ප්‍රකෝටි ගාන මේ දුක විඳින්දෝනෑ. ඊට පස්සේ මේ යම පල්ලන් විසින් මේ පුද්ගල ඇමතනින් නිදහස් කරනවා නිදහස් කරලා සඳහන්කරනවාව පාදවලින් එල්ලනවා කියලා වැෑය ගෙනල්ල රහිනවා අටටන් වෙන්ඩ හාය පටන්වැන්න රහිනවා ෑයි. ඒ ෑය කොමද කියෙන සඳහන් කරනවා සොල් දොරගයක පලයක් වගේ ලොකුයි කිය සඳහන් කරනවා ෑයේ තලේ. දෙමල්ගේක එක පලයක් වගේ ලොකුයිලු වෑයේ තලේ. ඒත් වෑතලෙන් තමයි රහින්. මො නිරිසතත් එ ඉපදුනාට පස්සේ මෙහෙඉන්න කෙන නිරේ ඉපදුනාට පස්සේ. යටත් පිරිසින් ගෞගානක් ුසයි. ගෞතුනක්වත් තුසයි. ශාල ශීරය හැබ ඉතාම සිවුම් කියල සඳහන් කරනවාමර වැෑයිෙන් රහිනෝ ඉටස ආයි පොරොවෙන් පලනවා එ පලනකොට අර ගිනිදැල් ඔොක්කෝම අර පොරෝපාර හරහා ශරීරය ඇතුළට ගමන් කරනවා. සරවාන්ගේ දවාගෙන නැවත ශරීරයෙන් පිට වෙනවා පොරව ගලවලා ගත්ත ගමන් පොරවට පැලුණ කොටස නොපැල්ලුණු තැනක් වගේ නැවත සැකසෙනවා. ඒ පොරෝ තලයත් සොල් දුොරගේක පලයක් වගේ ලොකුයි කියල සඳහන් කරන. ඉති මෙන්න මේ ආකාරයෙන් මෙතන සෑහෙන කාලයක් මේ දුක විඳනවා. එකක පුද්ගලය සංසාර කරගත්ත කර්ුමයෙන් කර්මයට අනුව ඔවුන්ට නියම වෙන එකේක නිරයවල් තියෙනවා. ප්‍රාණගහත කරණ අය වැඩිපුරම උපතින්නේ සංජීවය කියල සඳහන් කරන්නේ. සංජීව කියල කියන්නේ ආවුෂ අඩ්ඩුම නිරේ මට්ටංවල අඩ්ඩුම ආවුෂයක් තියෙන නිෙරේ කැනවේ මහනිරයවල් අටක් තියෙනවා එ මහනිරේවල් අටෙන් අඩු මවුෂ්‍ය තියන නිරේ සී සජීවේ මහනිරයක්. එදර කොච්චර කල් ආවශ්‍ය තියනවයදද සංජීවයට ඒ කාරනාව වෙනම පැහැදිලි කරනවා අ දිවිය ලෝක හයත් එක්ක එකතු කරගෙන අඩුම ආයුෂ්‍ය තියන දිව්‍යතලේටි කැනෙ චාතුම්ම හා රාජිකයේ කියලා සතරවරං දෙවිවරු වැඩඉන්න දිියලෝකේ. මනුස්ස ලෝකෙට ලඟම තියෙන දිවියලෝකි. කොච්චරක් දුරින්තියෙනවා කියලද සඳහන් කරන්නේ මේ මනුස්්‍ය ලෝකඉදලා යොදුන් හතලිස් දෙදාහක් උඩි. චාතුම් මහාරාජිකයේ පිහිටිනවා. එතර මනුසලෝකිට ළඟමතියෙන අපාහෙමකක්ද මහාපායවල්ලලින් ළඟමතියෙන අපාය සංජීවය යොදුන් පාලොස් දාහක් යටින් හම්බයනෝ. එතර අපායට වඩා දිවියලෝකිතියෙන්ෙහුඟක් ඇතින් දිවියලෝගිතන යොදදුන් හතලිස් දෙදාහක්කඩින් අපාය හැම්බෙනවා කියල සඳහරන යුදදුන් පාලොස් දාහක යටින්. එතට දිවියලෝකෙ කොච්චන අවෂ් තියෙනවාද. මනුස්්‍යවර්ෂයෙන් අවුරුදු ලක්ෂනුවක් මේ දෙවියන්ට ආවෂයි ආංීට වශය සංජීවය අවුෂ ගණනය කරනවා මේ ලක්ෂනුව සංජීවයට එක දවසයි කියලා. මනුස්සවර්ෂයෙන් අවුරුදු ලක්ෂනුවක් සංජීව කියන නිරේට එක දවසයි. ඒවාගේ දවස්තුන්සේ හැටක් සංජීවයට අවුරුද්දයි එවන් අවුරුදු පන්සීයක් සංජීවයට අවෂයි. මනුස්සවර්ශයෙන් අවුරුදු බිලියන ගානක් මේ නිරේ අවෂයි අති දීර්ඝ කාලයක් හැබැයි මේක අඩ්ඩුම අවශෂතියෙන් නිරේ. සාමාන්‍ය ප්‍රාණගාත කරණ අය එකැනි මැස්සු මදුරුව මරණයි. ලි කොටිලස්සු මරණය මේ ඔක්කොමයිතිතව එකටම තමයි. මේ අය සංජීවයට තීරණය වෙනවා. හැබැයි මදුරුවයෙකුට ගහලා කෙනෙක් නිරේ කොච්චර කාලයක් ඉන්නවාද අලියෙක් මරණ කෙනත් ඉන්න එච්චර කාලයයිනෙමි. මේ ප්‍රාණගාත කරනය උපදින නිරේ මේ සංජීවය. නමුත් ඔවුන් මරපු සතාගේ ප්‍රමාණයට අනුව ඔහුගේ කාලයේ අඩු අඩිවීමක් තියවා එනම් ඔහු විඳින දුකේ ප්‍රමාණයේ අඩු අඩිබවක් තියෙනවා මොකද එකේක සත්තු මරන්ඩ ගත වෙන කාලයේ වෙනස්නේ අපේ හිතේ සිතුවෙලි උපදිනකොට තත්පරේකට කෝටි ප්‍රකෝටි ානක් සිත් පහල වෙනවා ඉදි සාමාන්‍යෙන් විපාක සිතක් විපාක සිත් පහල වෙනකොට අපිට මේ විපාකසිත් ගණනට නිෙරේ දුක්වි නන්නෙ සිද්ධ වෙනවා. ද විපාකසිදත් ගණට දනුවන් ලබන්ඩ සිද්ධවෙනවා. එත්‍ර සාමාන්‍යයෙන් විපාකසිතක් විපාක සිතක් පහළවෙන්නේ චෙත්තක්ෂණ දා හතකටවාගේ සැරය විපාක සිතක් පහල වෙනවා කියල කියන්නේ. එතුට තත්පරේකට තියෙනවනම් සිත් කෝටි ගානක් චිත්තක්ෂණ ගණනින් විපාක සිත් කීයක් අපිට පහළ වෙහිද තත්පරට එතට මදුරුවා ඝාතනය කරඩ මගේ අත ඔසවලා මදුරුවාගාවට පාත්කරන කොට තත්පර කීයක් ගතවෙනව ඇද්ද ඒ තත්පර ගාන ඇතිලේ මට විපාක සිත්කීයක් පහළ වෙනව ඇද්ද ආංගේ විපාකසිත් ගණනට බොහෝ විට එක මදුරුවෙක් මරාග පවට මට මැරෙන්ඩි සිද්වෙනවා ඒකයි සංසාරය බයවනකයි කියල කියන්නේ ඒ දරුවා මරන්නේ ගහලනි එදොට ඒ පහළවෙච්ච විපාකසිත් ගණනට මටත් සංසාරි ගුටිකාල මරණයට පත්වෙන්න්න සිද්ධ වෙනවා. එතකට අලියෙක් මරන්නග හැම ඒ තරම් ඉක්මනට මරන්න බෑනි එතකොට එහෙනම් කොයි තරං විපාකසිත් ප්‍රමාණයක් පහළ වෙයිද ඉතින් ආං ඒකයි අලියෙක් මරණයක මැස්සෙක් මරණවට වඩා පවසිද්ධ වෙනවා කිය සඳහන්කරන. එඒ ඇත්තන් ඔවුන් දෙන්නගම ජීවිතී. නමුත් අර මරණයේ සිදුකරන්න ගත කරන කාලයට අනුවතමයි මේ කාරණාවම සඳහන් කරන්නේ. ඉතින් එහෙම කාල සූත්‍රයේ සංගහතය රෞරවේ මහාරෞුරවේ තාපය මහාතාපය අවීචය කියල මහනිරේවල් අටක් තියෙනවා. එති එකක් කියෙනා කරන කරන කර්ම වැඩි වැඩියෙන් කරලා තියන කර්මෝල්ට අනුව ඒ ඒ නිරේවල් නිරේවලට තීරණ වෙනවා. ප්‍රාණගත කරන අය සංජීව මට්ටමේ ඉන්නවා මුසාවාද කියන අය ඊට වඩාහුඟක් පල් හැනිරේකඉන්නේ මුසාවාද ඒ තරම් අකු සල සහිටයි එදර සංජීවේයට ගිය හම කොහොම වෙයිද මෙ නිරය පරපුරී තියනෑ අතිභානකම නිරේ සංජීවේය ආයු ප්‍රමාණය කොහොමද සඳහන් කරලා තියෙන්නේ ආය ප්‍රමාණයේ සඳහන් කරන්නේ අන්තර කල්ප එකක් කියලා න්තර් කල්පයක් කියල කියන්නේ සාමාන්‍යයෙන් වාහිර ධර්මගන්තවල සඳහන්කරන විදියට මනුස්ස වර්ෂය අසංකය අසූ හයලක්ෂය හතලිස්දාහ. අසංකය කෙලකැන එකයි විින්දු එකසිය හතලිහෙ ලියන ගානකට. එතට එකයි විින්දු එකසිය හතලිහෙෙන් ලියන ගානක් අසංකයේ එවන් වූ අසංකය අසූ හයලක්ෂය හතලිස්දාහක් මේ නිරේට අවුෂයි කියල කියන්නේ මොන්නිරේටද අවිීචයට සඳහන් කරනව අවිීචිය හැදිල තියෙන්න්නෙත් පෙර සඳහන් කලා වගේම යකඩ වලින්. එදට මේ අවිච්චය ඇතුළ ඉතා විශාල ඉඩ ප්‍රමාණයක් තියෙනවා. යොදුන් සීයක් විතර අවිචයේ බිත්තියක් ගණකමයි කියල කියනවා. යොදුනක් එන හැතැක්ම දහයක් කියලල්පන කොත්. අවිචී බිත්තියක් සැතපුුම් කොච්චරක් විතර ගණකමද කියලා ඔබට හිතාගන්න පුළුවන්. දලවශයෙන් හැතැක්ම දහයක් කියල කල්පනක් කළු. නමුත් පින්නතුනේ එතුකට හිතල බා්ඩකු මේ බිත්තිය කොයිතරං ගණකන්ද කියල. සැතපුුම් දහස දහසකට ආසන්නයි. බිත්තියේ ගණකම. සඳහන් කරනවා මේ බිත්තිය විනිවිධ පසාරු කරගන තවත් යොදුන් සීයක් විතර බිත්තියෙන් එලියට ගිනි දැල් හිදෙනවා කියලා. මේ තරන් අයෝමය බිත්තිය පසාරු කරගෙන නැතන් ඒකෙන් ප්‍රසාරණය වෙලා තවත් යොදුන් සීයක් විතර ඇතර ගිනි දැල් නික්මෙන වනං මේකෙ ඇතුළ ගැන කොහොමොද කතා කරන්නේ. නැගෙනහිර බිත්තියෙන් නැගෙන ගිනි දැල්. බටහිර බිත්තිය දක්වා හඬ නගාගෙන ගමන් කරනවා. උතුරුබිත්තියෙෙන් නැෙන ගනිි ැල් දකුණු බිත්තිය දක්වා හඬ නගාගෙන ගවන් කරනවා. දකුණු බිත්තියෙන් නැගෙන ගිනි දැල් උතුරු පැත්තටත් බටහිරින් නැගෙන ගිනි දැල් ැගෙන හිර පැත්තටත් ගමන් කරමින් හැම මොහොතක්ම මේ නිරයේ සම්පූර්ණයෙන් ගිනි ජාලාවකෙන් පිරිලතියෙන්. නමුත් මේක නිරිසත් වූ ප්‍රමාණයක් නැතුවමයින්වා. සඳහන්කරන්නේ අවීචියයට අභිමිටක් දැම්ම. ඒ අබ බිම වැටෙන්ට අති විශාල කාලය යැනෝ කියලා. ඇයි අබෑටේට වැටෙන්ඩ ඉඩක් නෑ එතරම්ම නිරිසත්තු මෙක පිරිලා. ඒකට උදාහරණයක් දක්වනවා උනුකරගත්ත ඊයන් යම් නලයකට වැක්කුරුවොත් ඒ නලය අතුරු සිදුරු නැතුව හැම්බත් තැනම ඊයන් ගමන් කරලා ඊයම් පිරෙනවා. අන්න ඒවාගේ. අවිීචියය නිරිසත්තුවන්ගේෙන්ම පිරිල කියල සඳහන් කරන්න මෙලොව වැරදි කරන්නන්ගෙෙන්ම පිරිච්ච තැනක් අවිච්චය කාලයක යනකොට මේ අවිචයේ නැගැෙන හිර පැත්තේ දොර ඇරලා නිරිසත්තු දුවනවා 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 ඇලියට පයින්ඩ හැබැයි දුවන්ඩ දුවන්ඩ දුවන්්ඩ දුවන්ඩ පිච්චනවා වැඩි සඳහන් කරනවාි මෙහා කොුණේ බිත්තිය ගා විදර දැක්කොත් නැගැනහිර පැත්ති දුොරඇරලා තියෙනවා. ඒ දොරගාවට දුවන්්ඩ විතර කවුරුදු දාහක් තරන් කාලයක් ගතයෙනවා කියලා. හම පිලිස්සෙනවා නහර පිලිස්සෙනවා මස් පිලිස්සෙනවා ඇට කෝටු පිලිස්සෙනවා දුවන්ඩ දුවන්්ඩ පික්්ෂෙනවා වැඩී මැරිමැරි නැවත ඉපදීපදිදූුණෝ. අනේ දුොරගාවට යනකොට දුර වෙහෙනවා. ආයදුවවා උතුරු පැත්ති දොර ගෞ් ලඟට යනකොට වැැහෙනවා කාලාන්තරයක්ම මෙ නිරිසතා මේකෙන් එළියට පණින්ඩ කියෙල හිතාගෙන දුවනෝ ඔබ මම මේ කතා කරන්න මොහොතෙත් එවන් නිරිසත්තු කෝටි ප්‍රකෝටි ගණන් අවිීචීෙන් එළියට පැනගණඩ දුණු භාගිතුන් වොහස්සේගේ වචනය මේ ලෝකෙ බොරු කරන්න පුළුවන් වෙනි කාටද මනාවම පැහැදිී කලා මූුණට මූන පිහිටලා තියෙන ගෙවල් දෙකක් ඒ ගෙවල් දෙකේම තියනෙ දොරටු දෙකයි ඒ මැද ඉන්න පුද්ගලයා මනාව දකිනවා මේ ගෙවල් දෙකින් එලියටයෙන අයත් මේ ගෙවල් දෙකින් ඇතුළටයෙන අයත්. අනේ ඒවාගේ භාගිතුන් වහන්සේ මේ මනුලවත් නිරයත් අතර භාගිතුන් වහසසි වැඩවාසේ කරන්නේ. දෙව්ලොවයි ඉහෙලින් තියෙනවා නිෙරේ පහලින් තියෙනවා භාගිතන් වහස මනුලෝ වැඩ ඉන්නවා. දේශනා කරනවා මහණනී ඒ ගෙවල් දෙකාතර ඉන්න පුද්ගලයාට. නිවසින් එලියට යන කෙනත් නිවසට ඇතුල් වෙන කෙනත් මනාවපේනවා වගේ මෙල විංචුත වෙනය උපදින්නේ කොහෙද. ඒ පදිිච තැන්ගොලින් කර්ම ීවර ලච්චුත වෙනය නැවත උපදින්නේ කොහෙද ආංගේ කාරණාව මේ සරුවගඥ තා ඥානයෙන් බං හොඳට පසක්ර ලයියිය. වාගිතු නස මනාව දේශනා කරනවා මෙ නිරයේ කියන්නේ මොකක්ද අවිීචයේ දුක්කනිර නිරිසතා මේ විදි හෙද දුවල 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 මේ අවිීචයේ ගත කල යුතු යම් කාලයක් ඔහුට තිබුනද එක යම් දවසක ඉවරද ඔොහු වනකං අර දොර ඇටිලම තියනවා. දොරගාාවට ට්වුව වෙනකො බො ප්‍රීත්මත්. දර හුණේ නෑතාම ඔහු තමන් දිනුව කියල හිතාගෙන වහා මර දුරෙන් එලියට පයිනවා. දොරෙන් එලියට පැන්න හමමකක් වෙයිද. සඳහන්කරනවා නිදහසක් නං නෑ පැන්න ගමන් කෙලින්ම වැටෙන්නේ ගූත කියන නිරේට කියලා. මොනෝදීකි තියෙනවා කෙල සඳහන් කරන්නේ. අසුචිය සහ මුත්‍ර මේ නිරේතියෙන් තනිකරම අසුචි සහ මුත්‍රා දුන්දදා පැහෙනවා. දුර්ගන්ධය කිය හම ඒ දුර්ගන්ධය ගැන සඳහන් කරලා තියනෙ මේ විදිහෙට මේ ගූත නිරයේ තියෙන දුර්ගන්දය යම් හේතුවකින් මනුලොවට හමාගනාවොත් මේ ලෝක ජීවත්වෙන සියලුම සත්වයන්ගේ හිස පුපුරනව කෙර කියන්නේ. එත් තරම්ම දුර්ගන්ධයි. වර්තමානෙත් සතෙක් නරක් වෙච්ච තැනක දැඩි දුර්ගන්ධයක් හරියට ආග්‍රහණය වුුණුත් අප ටොලියක් කැක්ුමහදෙන. මේ නිරෙයේ දුර්ගන්දය හැමුවොත් ඒ කාන්තින් මනුස්වලෝකය අයි ගොල පපුරනවා කළකයෙන්. මේ නිරයට තමයි මෙ ඇ වැටෙන්නේ. දර මේ දුර්ගන්දයේ කොහොමිවසන ඇද්ද සඳහන් කලා පින්නතන මේ නිරේ ඉන්නවා පණුව ඇසුචිනි අසුචි සහ මුත්ත්‍ර මේක ඉන්න පනුව කොයි වගේද එක පනුවෙක් පොරු කදක්වා ගෙලොකුයි කළකයන්. ඔරුවක්වාගලෙකුයි පන්වා. හැබැයි ඉදිකටු තුඩක් වගේ පුංචිෂ තුඩක් තියෙන්න්නේ. පුංචි මකැක් තියෙන්නේ. මේ වැටුුණ නිරිසතා වටකරගන්නවා මේ පණු. හල් හත්තට හැම්ම පැත්තෙන්ම විදිනවා. හමවිදල මසවිදල ඇටකෝටුව විදලා මේ පනුව මොනවද බොන්නේ. ඇටකෝටු ඇතුලි තියෙන ඇට මිදුලුව උරාගෙන බොනවා. මදුරුවෙක් දෙන්නෙක් වහනකොට ඒ කාලේ එහාට මෙහාට ගහපු තරන් නමුත් දැම්ම පනුව ඇවිල්ලා වටේටම විදගන දගලනකොට ගහල බේරෙන්න්න පුළහන් වෙයිද. අපි ගහන එක තේරෙන්නෙවත් නෑ ඔරු කදක්වාගෙනකුයි ඊට පසෙේ කාලාන්තරයක් මේ නිරේ දුක්විඳලා දුක්කිින්දල උනු අලු තියෙන්ට නිරේකට වැටිවා. තනිකරම ගිනියම් වෙච්චා අලු තමාතියෙන්නේ. තිඒ අලුවල ගිලිමින් ගිලිමින් නොයේ කාකාරය නිමක් නැති දුක්කින්දිෙනවා. ඉන් පස්සෙ වැටෙනවා කටුඉඹුල් නිරයට අපි ඕන තරන් කටුඉම්ඹුල් නිරේ ගැන හ තියෙනවා. විශේෂයෙන් වැරදිකාම සේවනය කළවුන් දුක්විිඳන නිරයක් හැටියට හඳුන්වන තැන කටුම්ඹුල් නිරේ තිහැම නිරේකම එහෙමයි නැතුව කියෙනවා න මේ සංඝත නිරේ පවා එහෙමයි ඉන්නවා කියල සඳහන්කරනවා දෙවැනි මට්ටමේ. සංගහතය කැතුන්ග නිරේ මට්ට. වැරදි කාමසේවන යෙදනු කාන්තාවත් ඒතුන්ග නිරේ මට්ට මේ දුක්විඳදිවා කියන කරණාවක් සඳහන් කරනවා. කටුඉම්ඹුල් නිරයේ වැරජ කාමසේවනයට යම ච ස්ත්‍රී පුරෂයෙන් දක්විඳෙන නිරය ඇටියට බොහොම එදා ඉඳන ප්‍රසිද්දැයි. මෙ කටුඉම්ඹුල් නිර කාලාන්තරයක් තිස්සේ නිමක් නැතිම හදුක්විදිනවා. ඊට පසේ යමපල්ලුම නිරිසතා අරගෙන යනවා. වනන්තරේකට ඒ වනන්තරේයට කියැනෙ අසිපත්‍ර වනය කියලා. නිෙරිසත්තු මේකට ඇතුල් කරපු ගමන්ම අර ගස්වර කොළ වැටෙන්ට පටන්ගන්නවා ගෑවුන ගෑවුන තැන දැල්ලිපිහියක් ගෑවුුණ වගේ කැපෙනවා. ඒකයි අසිපත්‍ර වනය කියලා හඳුන්වන්න. පිනතුරින් නිමක් නැති අසී මාන්තික දුක. මේ නිරයවල්වල මේ ඉදිරි සත්ව විඳදිනෙනවා. එක කියාගණඩ බෑකාටව. එක කියන්න හැටියක් නෑ. නිරයෙන් නිදහස් වෙලා ඉලකට තිරිසංප්‍රේ තාසුරවාගේිලෝකොල ඉප්‍රදිලා මහපුදුම විදිහට දුක්විඳිනවා මේ කතා කරන හැම කරුණක්ම සිල්ගුණවලින් තොරනං දැන් මරුත්. ඔබට මට යන්ඩ තියන තැනක් ගැන තමයි මේ කතා කරන්නේ. නිකංම නිකන් කටන්දරයක් නෙමෙයි මේ කතා කරන්නේ. සරුවඥතා ඥානයෙන් අවබෝධ කරලා ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලය අති ගම්බීර ධර්මකාරණාවක් මේ කතා කරන්නේ. එනිසා සසර බියෝ ඇතිකර ගත යුතුයි. මෙ සංසාර පිළිබඳව කල කිරිය යුතුයි සතරාපායෙන් මිදිලා සුගතියෙන් සුගතියයට ගිහිල්ලා වහවහා සංසාරීෙන් එතරයන්ඩ අපි හැම වෙලා එම කටීති කර ගතීතුයි. මේ නිරයේ තියෙන දුක පිනතිරි මුලින් සඳහන් කලාන්න අපිට ප්‍රමාණයක් කරන්න බෑ කියලා යමරජිරුව තමා මුලින්ම නිරේට යායුතු නොයායුතු කෙනාව තීරණය කරන්නේ. නමුත් යමරජ්ජරුවන්ට හිතෙනවා කියලා ධර්මය සඳහන් කරනවා. අනේ මට කවදහරි මනුස්සලෝකෙ යන්ඩ ලැබුණොත්. මම අය කවදාවත් නිරේට එන්නනැති කෙනෙක් බෝට පත්වෙනවා. මං මේ සංසාරය කවදාවත් දුක් නොවිදින කෙනෙක් බවට පත්වෙනවා. එතවට නිරේ රජ්ජුරුවෝ කල්පනා කරනවා මට මනුස්සලෝකෙ යන්ඩ තිබුුණොත් මං මොකද කරන්නේ කියලා. යම රජ්ජුරුවන්ට එහෙම හිතෙන නම් මනුස්සලෝක ඉපදිච්චි ඔබට මට මොනව හිතෙන්න්නේ පාද. යමරජිරුවන්ගේ මේ ප්‍රකාශයෙන් අපිට තේරෙන්ඩෝනෑ ඒ නිරේ කොයි තරන් දුක් සහිතද. අපි ඕන තරං නිරේ දුක්විඳපුවා එමේ ඉන්නේ. ඔය කතා කරන මහනිරේ හිසේතියන කෙස්ගස් ගානට වඩා ඇගේ තියන ලෝමගස් ගානට වඩා ඔබත් මමත් ඔය නිරේ දුක්විද. නමුත් වෙන කිසියම් හේතුවක් නිසා අපි පස්සෙ කාලික නිරයෙෙන් මිදල මනු සාත්මයක් ලබාගත්තා. මෙලවට එනකොට නිරේ විඳ පුදදුකා අපිට මතක නෑහැ. මොකද අපි එහෙ මැරිලා මෙහෙන් ගිපදුනා. මැරිලා ඉපදුනාට පස්සේ පරණ දේවල් හුඟක් අමතකයි. අපි හැමෝට මත් වෙලා තියෙන්නේ එකයි. මේ ලෝකෙට ආවේ මොකටද අපි ආපු වැඩි නෙමේ කවුරුවත් කරන්න බොහොම කලාතුරකින් කෙනෙක් තමයි ආවින් මොකටද කියන කාරණාව තේරුම් අරගෙන ආපු කාරිමුදු පත්කරගන්චි අංහෙන යම රජ්ජිරුවන්ට හිතෙනවා මෙහෙන් චුතවෙලා මනුලොව යන්ඩ ලැබුණොත් මේ බුද්ධාන්තරය තුළින් ලැබිය යුතුූ සස්ම පලේ ලැබනවා කියලා එතොට අපිට ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් බුද්ධාන්තරයක් තුළ ලංකාවාගේ රටක ලබන්්ඩ අපි සංසාරය අසී මාන්තිකෝපින් කරපු පිරිසසා. නුස විීතය බ්ඩ පින් කර්ඩ ඕනෙ බුද්ධාන්තරයේ මුණගහෙන්ඩ පින් කර්ඩ ෝනෑ සම්මාධිච්චික ජීවිතයක් ලබන්්ඩ ප්‍රාර්ථනාවක්තියෙන්ඩ ඕනේ එවිතරක් නෙමෙයි තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසී මාන්තික කරුණාවක් ලැබිච්ච. කෝටි ලක්ෂයක් සක්වලක සුන්දරම දිවනක් බෝට පතිච්චි. මේ භූමිය උපදින්නත් වෙනම පින් වියදන් කරන්න ඕන කියන කාරණාවයි මගේ නං කල්පනාව ඇතින් භාගතුන් වහන්සේගේ වැඩිම කරුණාව ලැබුණ තැන උපදින්ට ලැබෙනව කියලා කියන්නේ එක මොන්නත් තරම් භාග්‍යවන්තද ැ වෙන රටකයිඉඳගැෙන මේ කතාව ඇහුවනම් අනේ ඒ රටේ උපදිින්ට තිබුණ නම් මංකොච්චර පින්වන්තද කියලා අපිට දාට හිතෙනවා නමුත් දැන් අපේ රටී පළිලා අපක ප්‍රෝජන ගන්නවාද අපිකින් ප්‍රයෝජන ගණ්ඩ උත් සහකරන බවක් පේන්නේන ද මේ කාලේ අපිට හිතෙන්නේ ලංකාව මිනිස්සුන්ට ජීවත්තෙන් එච්චර හොඳ නැද රටක් වගේ කියලා නමුත් ධර්මයට අනුව හිතල බැලුව ලංකාව කියල කියන්නේ කෝටි ලක්ෂසයක් සක්වලේ තියන හොඳම රට මුළු බුද්ධ රාජ්‍යයටම තියෙන හොඳම රට කරුණු කොච්චර තියෙනවද කියන්නට. කොයි තරං වාසනාවන්ත පිින්බිමක්ද අපේ බුදුරජාණන් වහන්සේ පිරෙනවන් පැවට පස්ස භාගිතුන් වහන්සේ වෙනුවෙන් සරවඥ ධාතුන් වහන්සේ දෙපාරක් යමකම හා ප්‍රාතිහාරය දැක්කුවා පන්නතිනී ලොවතුරා බුදු කෙනෙක් දක්වන අසහායම ඒක මේ ලෝකී කෙනෙකුට විස්තර කරන්නවත් තේරෙන්නේ. තේහිෙද යමකම හා ප්‍රාතිහාරය විතර කරන්න බෑ කියන එකයි මගේ අදහස්. මොද අපි විස්තර කරන්න ගියොත් ඒ ප්‍රාතිහාරයට ලොකු අසාධාරණයක් වෙනවා. මොද සම්පූර්ණ ප්‍රාතිහාරය විස්තර කරන්න අපිට තේරෙන්නේ. ඒවාගේ භාගිතුන් වහසේ නමකගේ අසහාය පාතිහාරය. ජීව මානෝ වැඩඉන්න කාලේ තුම්පාරක් ප්‍රාතිහාරි දැක්කුවා. පිරිනිවං පැවට පස්සේ භාගිතුන් වහසේ වෙනුවෙන් ධාතුන් වහන්සේ දෙපාරක් ප්‍රාතිහරි දැක්කුවා. අන්න ඒ කරුණු කාරණත් පදනම් කරගෙන තමයි අපේ භාගිතුන් වහසේ තාම පිරිනිුවන් පැවිනෑකි ලැපිකන්නේ. ඔද ලෝතුරා බුදු කෙනෙකුට පරනිර්වාණ තුනක් තියෙනවා එකත්. ගයාවේ බෝධිමූලයේදී ක්ලේස පරිනිර්වාණය සිද්ධ වෙනවා දෙවනි කාරණාව ඉස්කන්ද පරනිර්වාණය කොසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ උපවත්වන සාලෝවන උද්‍යානයේදී භාගිතුන් වහන්සේගේ ස්කන්ධ පරනිර්වාණය සිද්වෙනවා. ඊළඟ පරිනිර්වාණය තමයි සදහතුක දහතුන් වහන්සේගේ පරිනිර්වාණී ඉගට තව කල්තියනවා. භාගිතුන් වොහසේ මයි දේශනා කළේ මහණෙන. යම් තැනක මේ ධාතුන් වහස වැඩඉන්නව කෙල කියන්නේ එතන බැම වැඩඉන්න හා සමානයි කියන්න. නැ අකුධාතුන් වහන්සෙත්. භාගිතුන් වොහසගේ ආගඥාවෙන්ම යමක මහා පාතිහර දැක්කුවා මහසෑයි වැඩඉන්න මේ ලෝකෙ වැඩියෙන්ම සරවඥ්‍යධාතුන් වහසල වැඩඉන්න තැන අනුරාධපුර මහමෙව්නවගෙන මහසෑය. කෝටි ලක්සයක් සක්වල්ට තියෙන මෙවන් විශේෂිත එකම සෑය. බුද්ධ රාජයේ වෙන මේවාගේ සෑයක් නෑ කෙලකෙන්. ඒ මහසෑ එකොත් කැරල්ලෙට ඉහලිනුත් ධාතුන් වහන්සේ ලබාගිතුන් වහසගේ රූපකය මවාගෙන ප්‍රාතිහාරි දැක්කුවා ඒත් බුද්ධ අධිෂ්ඨානය අනුව. ධාතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාරය දක්ව වූ වත් රට මේ කෝටි ලක්ෂයක් සක් වලේ කොහෙවත් නෑ. පරණර්වාන මංචකයේ වැඩයිඉඳගට මහා ධාතුන් වහස හත් නමක් අධිෂ්ඨාන කළා දළදා වහන්සේ හතරයි අකු ධාතුන් වන්සේ ලලාට ධාතුන් වහන්සේ අකු ධාතුන් වහසල දෙනම මයි. ලලාට ධාතුන් වහන්සේ. එතර මේ හත්නම සක්වලවල් කෝටි ලක්සකට අයිතිනේ. නමුත්මිනතිනි කෝටි ලක්ෂයක් සක්වලට අයිති මේ මහාධාතුන් මහසල හත් නමින් හතර නමක් මේ රටේ වැඩයින්නේ. කාටද තේරෙන්නේ හේතුවමකක්ද කියලා. දළදා වහන්සලා දෙනමක් වැඩයින්නවා. තූපාරාම මහසෑයියකුධාතුන් වහසසි වැඩඉන්නවා. සේරුවාවිල මංගල මහසෑයේ. ලලාට ධාතුන් වහන්සේ වැඩඉන්නවා. කෝටි ලක්‍ෂයක් සක්වලට අධිෂ්ඨාන කරපු ධාතුන් වහන්සේලා. හත්නමෙන් හතර නමක් ලංකා භූමියේ වැඩඉන්නකොට මේ බිමතරං මේ ලෝකී ආරක්ෂිත භූමියක් තවත්වයෙනවද. සතර අපායෙන් ආරක්ෂාවෙන්න්න මෙලොව උපන්නෙකොට තියෙන හොඳම තැන මේ ශ්‍රේෂ්ඨපුන්නේ භූමි. එතට මේක ජීවත් එන්න හොඳ නැති රටක්. ක ජීවත්වන්න හොඳ නැති රටක් බවට පත්වවෙන්නේ අපි බුදුරජාණන් වහසසිටකී කරු නිසා. මොකද මෙච්චර ධාතුන් වහසල වැඩඉන්නවනම් මෙච්චරම භාගිතන් වහසගේ ඇල්ම බැල්ම ලැබුණනං මේ ධාතුන් වහසල රැකවරණය සලසන්ඩය නිමක් නැති දෙවියෝ බ්‍රහ්මියෝ වාආර්යන් වහසල මේ රට දිහා බලන. මෙච්චර අනුකම්පාව වාාගිතුන් ව හස දී තියනොටත්. මේ මිනිස්සු ජීවත්තෙන් නිස් කිසිම සීලයක් ගුණයක් දහමක් නැතු ඉතිං ආරයන් වහන්සේලා එවන් මිනිස්සුන්ට කැමති වෙයිද සමහර වෙලාවට අපි සමහර කෙනෙකුට බනි නව හොරු කියලා රටක් විනාස කලා කියලා නවත් හරියට හිතල බලහම ඒ ඒ කාර්රියන්ට එළඹුණහම අපි හැමෝ මොහොරු තවකිෙනෙකුට බැල්ල වැඩක් නෑතකොට මේ කාලේ තින ඉන්දන ප්‍රශ්න ගැන කල්පනා කරලා බැලූ. කොයි තරන්වංචා සහගතද මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත්වෙන කාලයක්. එදොට මේ මිනිස්සුන්ට ජීවත්වෙන්ට විදිහක් නැතුව මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙනවා. නමුත් පරණ මිලට ගත්ත බඩු අසීමමාන්තික මිලකට විකිනෙනවා වංචාවක් නේ. මේ වෙලාවේ මිනිස්සුන්ට උපකාරණය වඩුවුන්නේ. ඉතින් ඇදකොට තව කෙනකොට මේ විනාස කලා නැති කලා කියලා බනින්න එකේ තේරුමක් තියෙනවාද. මේ කරුම ගෙවන්ඩගේ හම කොහොම ගෙවන්ඩවීද. ඒ ගෙවන හැටි තේරෙන්නෑ. එදර මේ තරම් වාසනාවන්ත රටක තැනක ඉඳගන්න මේ රැස්කරන නිමක් නැති කර්ම වෙනුවෙන් අපිට අවිචය වෙන පැත්තක් වෙන් කරයිද දන්නේ. න් එතකට ආරයන් වහසරගේ කැත්ත අපට ඇතිවේද. ආං ඒනිසා තුනුරුවන්ට කීකරු අවාසනාවන්ත පිරිසක් ජීවත්වෙන රටට ආරයන් වහන්සේ ලගින් ලැබෙන ආරක්ෂාව මංහිතන්න මේ කාලෙ නැතිවෙලයි තියෙන්න්නේ කියලා. එක මගේ මතේ. ඒනිසා අපින්නේ එන්ට දවසින් දවස දවසිින් දවස ප්‍රපායට වැටිනවා. නොයෙක් බලවේග නොයෙක් ආක්‍රමණ අපි ගිලගන්න බලාගෙනවා. ාගතතුන් වහන්සේ ආරක්ෂාව රැකවරණය මෙතෙක් කල් තිබුණ වගේ ඉදිරියටත් තියෙනවා. නමුත් ආරයන් වහන්සේලා තරමක් අපට මේක තේරුම් ගඩි ඉඩෑර්ලඉන්නවා. එ මේක වෙනස් වෙන්ඩනම් මේරටේ භාගිකට වඩා වැඩි පිරිසක්. අනිවාරෙන් පන්සිල් සමාදන් වෙන පිරිසක් බෝට පත්තෙන් දෝනෑ සමාදන් වෙන පිරිසක් වුණාට මදී සිල් ආරක්ෂා කරන පිරිසක් බෝට පත්යේදන්නේ. එහෙම වුණොත් අදට වඩා සෞභාග්‍යමත් හෙට දවසක් දකිින්ඩ පිටි පුළුවන් වී. ඉන්ද පිහැමූම දහමට යොමු වෙන්ඩ වෙනවා. ඒක තමයි තියෙන එකම රැකවරණේ මෙලව රැවර පරලොව රැකවරණයක් දෙකම තියනෙ දහමත් එක්. ඒ දහමට පිටු පාන්්ඩ පිටු පාන්්ඩ විනාසයක් මිසා අපේ යහපතක් වෙන්නේ. නිසා යම රජ්ජිරුවන්ටත් හිතෙනවනං බුද්ධාන්තරේක මනුස්ස ලෝකෙටිහිල්ලා බනාහලා මේ සසර දුක කෙරවල කරන්න ඕන කියලා. ඒ අවස්ථාව ලැබිල තියෙන අපී යමරජ්ජිරුවන්ගේ සිතු ඉල්ලෙන් අපි මොනෝද කළ යුත්තේ කියල තීරණය කරලා. මේ සතරාපායෙන් අතමිදින්න වීරය වඩැන්ඩරුන්ගේ. කටු ඉම්ඹුල් නිරේ දුක්විදිෙන පුද්ගලය. ඉළඟට වේතරණීයට වැටිෙනවා. අසිපත්‍ර නිරයෙන් පස්ස වේතරණයට වේතරණී කැනෙ ගංග. මේ ගග. නිතරම දුන් දදා පැහෙනවා. කාශාර ජලය කියල කැනෙ පුදුමා කර ලුණු නිෙරි සත්තු මේකට දැම්ම හම මේ ගගේ රැලිවලට කැපෙනව කියලකැෙන් දැලිපිහිය වගේමි රැලි දෙ ලුණු වතුර උනු අතුර කැපුුන් හම කොහොමද බේරෙන්ට යට යනවා යට ගිහම ඊට වඩා කැපෙනවා. අවරුදු කෝටි ප්‍රකෝටි ගනන් දුක් පෙඳනවා. එච්චර කල්දුක් පවිඳනකොට යමපල්ලුනේ මේ ගංගට දානුව බිලිකොකු මාලු බිලී බානවා වගේ මෙ කොක් එෙල්ල එෙන පුද්ගලයා ගොඩට ගන්නවා අරග නහනු අවුරුදු කෝටි ගානකට පස්සේ මොනෝ අදමට ඕන කියලා අනේ ස්වාමීණී අව්‍ය සන්ඩ බෑ බඩිගිනී කියනවා අවුරුදු කෝටි ගානකට පස්ස යහන ප්‍රශ්නයක් අරගනෙන්නේ රතුම රතුපාට ගිනියම් වෙච්ච යකට ගුලි යක ඩාණ්ඩුවෙන් කටඇරලා ඇතුළට දාන එතන ඉඳල පුළුස්සගන ආමාශයේ බඩවැලේ ඉඳල දවාගෙන දුන්දදාඳූ මාර්ගිං පිට වෙනවා. අවුරදු සිය දාස් ගානක් මේ ගුලිගිලින්ද වෙනවා. ඉන්පස් එහන දැම්මනවාදෝන කියලා ස්වාමිනි දැන්නම් ඉවසන්න බෑ පිපාසයි කියල කියන්නේ මොහොතක් යනකොට අරගෙන එන්නේ උනු කරපු යකඩේ එක රපිකැන්නේ ලෝදිය කියලා ලෝහමයේ දීරගෙනලවක් කරනවා. මේ නිරේදුක කොපමොනද කියලා විස්තර කරන්න බැරි බවමුලින් සහිපත් කළා. භාගිතුන් වහසේ දේවදූත බාල පණ්ඩිත කියෙන සූත්‍ර දෙකක් පැහැදිලි කරලා. සිතින් කයින් වචනයෙන් තිදොරින් වැරදි කරලා යම් දවස මෙලොව මෙරලා යන පුද්ගලයට උදාාවෙන ඉරණමයි මේ පැහැදිලි කළේ. එක සරුවඥතා ඥානයෙන් පැහැදිලි කරන්නේ. යමෙකුට මේ කාරණාව සැකවඋපදදිෙනවා නන්. හොට තිසරන ඉඳ හිමේනවා. ඇයි බුද්ධ වචනයයි සැක කරන්නේ. භාගිතුන් වහසිර තියන සර්ව්‍යතා ඥානයේ මේ ලෝගෙ කාටවත් නෑ. භාග්‍යතුන් වහන්සේ කලගෙන අපි බය කරන්න රවට්හඩ වචන කියන කෙනෙක් නෙමෙයිනේ. එන්ද අසී මාන්තික ශ්‍රද්ධාවෙන් භාගිතුන් වහන්සේ පිළිබඳු විශ්වාසේ තියලා අකුසලයෙන් ඇත් වෙලා කුසලේ මත පිහිටලා දුකසේ මෙලවිින්න් සමගන කෙනෙක් බෞදට පත්තියෙන් නැති. මනාව සිල්ගුණපුරලා මීට වඩා හොඳ තැනක උපදින කෙනෙක් හැටියට සතුටින් මෙලවින් සමගණ්ඩ පුළුවන් ජීවිතයක් පෝෂණය කළොත් ඔබ අසීමමාන්තිකව කුසල් වියදංකර ලබාගත්ත ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරපු කෙනෙ. විම සලා බලන්ඩ මං මගේ ජීවිතයට සාධාරණයක් කළාද. මෙලවින් අද පිටත් එට වුනොත් මංගාව මගවියදැතියනවාේ. සසර මඟට වියදැන් කියනෙකුසා ඒ දේ කල්පනා කරලා වහ වහා සම්පාදනය කර ගන්ට සතරපායෙන් අතමි දෙෙන්ඩ මහනිරයෙන් අතමි දෙෙන්ඩ හැමවෙලාම වීර වඩන්ට ප්‍රත්නත්‍රී අනන්තාශිරුවාදයෙන් මෙවන් නිරේවල් වල දුකකට කවර කවම දාක්ුවත් පත්නොවී නිවන් දක්නාා ජාති දක්වා සතර අපායාදී දුර්ගතියෙන් අතමිදිලා සංසාරෙන් එතරවෙඩ මේ සිද්ධරගත්ත මහානියෙකුසල කර්මයත් ඔබට ආශිරුවාදයක් පාරමිතාවක් වේවා කියල පුුණ්ානුමෝදනා කරනවා. පිනතරිි මේ දේශනාවෙන් අපි දේවදූත සූත්‍රය නිමක්කරනවා, දේවදූත සූත්‍රයෙන් සිදු කළ දේවනි ධර්මදේශනාව අවසාන ධර්මදේශනාව, ඒ ධර්මදේශනාව ප්‍රචාරයේ කිරීම සඳහා දායකත්වය දරම් ලබන්නේ පානදුර හිරන්න වටබාගේ පදිංචේ වෙමල ධර්ම මහත්මා හා එම මහත්මිය විසින්. ප්‍රධාන අරමුණ දෙදහස් විසි දෙකේ පස්වනි මාස විසියෙක් වෙනදින පරලෝ සැපත්වන්නට යෙදිෙන D.ම් අයිරාංගනී චිත්‍රලතා තම මෑණියන්ගේ තෙමස්පූර්ණ පිංකම දෙදස් විසිි දෙකේ යටවිනිමාසේ විසියෙක් වෙන දිනට යෙදී ඇති නිසා මෑණියන්ට පුඥ්‍යාණු මෝදනා කිරීම. මේ උතුම් සද්ධර්ම දානු මේ පින්කමේ ප්‍රධාන පරමාර්තය බොස්සිහිපත් කරන අතර ඊට අමතරව දෙදස් විසි දෙකේ අටවිනිමාසේ දහාට වන දිනට දෙවර්ශපූර්ණය යෙදෙන Uු එ පේම කුමාර පෙරේරා තමපියාණන්ට ශ්‍රයාලතා වීර සේකර ලොකු අම්මාට විමර සූරියඩ විමල ධර්ම පියාණන්ට මැටිල්ඩා සිරිමාන්න ආච්චියම්මාට ඒබ්‍රහම් සීයාට වීරසේකර ලොකු තාත්තාට සුනිල් ලියනගී අයියාට මදරසිංහ බාප්පා ඇතුළු මේ පරලෝගගේ සංසාර ගත සියල වූම ඥාතිමිත්‍රරාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. තරෝෂ් තත්සර පුතනුවන්ගේ පවතින අකුසලකරම යටපත් වී කතාකිරීමේ හැකියාව තනුරුවන්ගේ අනන්තාශිරුවාදයෙන් කොසල ශක්තිය බලයෙන් වහවහා ලැබේවා මතු උපදින භවයන් වලදී නිදුක් නිරෝගී අංග සම්පූර්ණ ආත්ම භවයක් ලැබීම සඳහා පුතනුවන්ට මේ සියලු කුසල ධර්මයෙන් ආශිරවාදයක් වීවාකි ආශිරවාද කරනවා දේශකයණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංගරත්නයට සෙත් ප්‍රාර්ථනා කරන අතර. ධර්මදානය ලබා දෙන්නා වූ ධර්මය ශ්‍රවණය කරන්න වූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිවන් අවබෝධ කර ගැනීම පිණිස්ස මේකුසල් හේතු වාසනාවේ වා කියල ප්‍රාර්ථනා කරනවා. ධර්මදානය ලබා දෙන්න වූ අපටත් ධර්මශ්‍රවනය කරන්නාවු ලක්වැසි ලෝ වැසි සියලු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ උතුම් කුසල් හේතුවා සනාවේවා කළදායික පිරිස පාර්ථනා කරනවා පින් අනුමෝදං කළ සියරු දෙනාට පින් අනුමෝදං වේවා ආශිරවාද කළ සියරු දෙනාට මරත්නත්‍රේ ආශිරුවාදෙන් නිදුක් නිරෝගිභාවේ චිරජීවනය උදාවවේවා ප්‍රාර්ථනී ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහන් නිවනින් සනසිලා මේ සංසාරෙන් එතරයන්ට භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථන කරම්. ආකා සට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනු මෝදිත් වාචිරං රක්කං තුළුක සාාසනං දේහෝ වස්සතුකාලේ නෑ සස්්‍යිය සම්පත්ති හේතුච. पीतो च राजा भवतु दम्मिको